අයිබෝන් කිය පිළිගන්න ඔබ සියලු දෙනාම අදත් සුපුරුදු පරිදි තුලාව දේශපාලන සංවාදයේ සමගිනි ඔබ එක්ක සිටින්නේ. ඔබ දන්නවා අපි පසුගිය සතියේදී තුලාව දේශපාලන සංවාදයෙන් සාකච්ඡාට ගෙනුනේ යුද හමුදාපති සරත් පොන්සේකා මහතා සමගින්. ඒ වගේම තමයි යුද්ධය එහෙම නැත්නම් උතුරු සහ නැගෙනහිර සිදුවන්නා වූ සහ සිදු කෙරෙන්නා වූ මෙහෙයුම් පිළිබඳව විශේෂයෙන්ම උතුරේ මේ දිනවල පවතිනා වූ ආරක්ෂක තත්ත්වය රටේ ආරක්ෂක තත්ත්වය ඒ වගේම ඉදිරියේදී මොනාකාරයෙන්ද මේ එල්ටීටී මිලේච්ඡත් එහෙම නැත්නම් එල්ටීටී ත්‍රස්තවාදය විනාශ කිරීමට අපේ ත්‍රිවිධ හමුදාවන් රණවිරුවන් මොනාකාරයේ කටයුතුද සිදු කරමින් පවතින යන්න පිළිබඳව තුලාව දේශපාලන සංවාදයෙන් අපි නිරන්තරයෙන්ම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අද තුලාව දේශපාලන සංවාදයට අප මම හිතන්නේ කැඳවගෙන ආවේ මේ මොහොතේදී එහෙම නැත්නම් මේ උතුරේ සිදුවන්නා වූ මෙහෙයුම් වලදී නැගෙනහිර සිදු කළා වූ මෙහෙයුම් වලදී ඒ වගේම ඉදිරියේදී රටේ ආරක්ෂාව එහෙම නැත්නම් රටට සැබෑ වූ සාමයක් උදා කිරීමට කැපවන්නා වූ අපේ ත්‍රිවිධ හමුදාවෙන් විශේෂිත වූ අනික් කොටස තමයි නාවික හමුදාව. මම හිතන්නේ පසුගිය කාල වකවානුව තුළ විශේෂයෙන්ම පසුගිය වසර දෙක තුළදී අප දැක්කා නාවික හමුදාව සතු කාර්යභාරය ඔවුන්ගේ වගකීම් මේ යුද්ධයේ උදෙසා එහෙම නැත්නම් විශේෂයෙන්ම ත්‍රස්තවාදය විනාශ කිරීම උදෙසා ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීම උදෙසා නාවික හමුදාව සිදු කරන්නා වූ කාර්යභාරය මොනාකාරයෙන්ද යන්න පිළිබඳව අද තුලාව දේශපාලන සංවාදයෙන් අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නාවික හමුදාව සතු කාර්යභාරය ආරක්ෂක තත්ත්වය ඒ වගේම රටේ ඉදිරි අනාගතයේ මොනාකාරයෙන්ද යන්න පිළිබඳව නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගුණ මහත්මයා තුලාව දේශපාලන සංවාදයේ සමගින් අද එකතු වී ඉන්නවා. අයිවන් කියා පිළිගන්නවා නාවික හමුදාපතිතුමනි. මම මුලින්ම ඔබතුමායන් අහන්න කැමති විශේෂයෙන්ම අද නාවික හමුදා වසර 57ක් සම්පූර්ණ කරලා තිබෙනවා. ඔබතුමා වත්මන් නාවික හමුදාපතිවරයා. මේ වසර 57 දියා ආපසු හැරලා බැලුවොත් මොකද අපි දැක්කා එක යුගයකදී නාවික හමුදාව පිළිබඳව රට තුල තිබ්බ මතිමතාන්තර. යුද්ධය පැවති මේ වසර 25කට වැඩි කාල වකවානුව පුරා නාවික හමුදාවේ සිදුවන්නා වූ කාර්යභාරය පිළිබඳවත් ප්‍රශ්න රාශියක් තිබුණා. ඇතමුන් ප්‍රශ්න කරා මේ ශ්‍රී ලංකාවේ නාවික හමුදාවක් තිබෙනවාද යන්න පිළිබඳව. කෙසේ නමුත් මේ පසුගිය වසර කීපය තුළදී විශේෂයෙන්ම ආසන්න වසර දෙක වැනි කාලය තුළදී අපි දැක්කා නාවික හමුදාව ඉතාම දැඩි ක්‍රියාශීලීත්වයක් උසුල්ලා තියෙනවා. ඔබතුමා අද මේ වර්තමානයේ සිටින නාවික හමුදාපතිවරයා හැටියට අවුරුදු 57ක් ආපස්සට ගියොත් ඒ 57 තුළ ආයෙත් 2008 වසරට ආවොත් ඔබතුම මොනාකාරින්ද නාවික හමුදාව දකින්නේ? නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව ඉස්සෙල්ලාම පටන් ගත්තේ බ්‍රිතාන්‍ය නාවික හමුදාව යටතේ 1934 පමණ කාලයේදී ස්වේච්ඡා නාවික හමුදාවක් හැටියට. ඒක රාජකීය රොයල් සිලෝන් නේවි හැටියට 1950 තමයි හරි විදිහට ස්ථාපිත වුණේ ශ්‍රී ලංකාවට අයත් නාවික හමුදාවක් හැටියට. මෙහි මුල වසර 4 පමණ කාල සීමාවේ හිටියේ හමුදාපති හැටියට බ්‍රිතාන්‍ය ජාතිකයෝ. පස්සේ 55 ඉඳලා තමයි ලංකාවේ නැත්නම් ලාංකිකයේ හමුදාපති හැටියට පත් වෙලා ඉන්පසු මම 15 වෙනි හමුදාපති. මුලදී නාවික හමුදාවට තිබුණු රාජකාරි තමයි ආරම්භකයේ ඉඳන් 80 මුල දශකයේ මුල කාලේ වෙනකන් ධීවරයන්ට අතහිත දීම ඉන්දියාවේ සිට ලංකාවට එන අවසර නොමැතිව එන සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීම රටේ ආපදා කාලයක් වලදී ඒවට ත්‍රිවිධ හමුදාව එකතුව සහය දීම රජයට මේ හොරබඩු ජයවරම්කාරයෙන්ම ඇල්ලීම ඉන්දියාව විශේෂයෙන් හෝක් සමුද සන්ධිය හරහා ලංකාව සහ ඉන්දියාව අතර කෙරුණු හොර ජයවරම් නැවැත්වීම මේවා තමයි 80 දශකයේ මුලභාගයේ වෙනකන් නාවික හමුදාවට තිබුණු රාජකාරිය. නමුත් 80 මුල් භාගයේ යුද්ධ තත්ත්වය පටන් ගත්තම ටික ටික ඒ රාජකාරි වලින් නැත්තං ඒවා කරන ගමන් යුද්ධ කිරීමට අවශ්‍ය පසුබිමක් නාවික හමුදාවේ ඇති වුණා. ඒක කෙමෙන් කෙමෙන් වර්ධනය වුණා. ඊළඟට 80 අන්තිමට වගේ තමයි එල්ටීටී ඒ අයගේ කඩල් පාරු කියලා මුහුදු කොටු කොටි අංශය පටන් ගත්තේ. ඒ පටන් අරන් ඒ දවස්වල දිගටම නාවික හමුදාව ඒ කාලෙත් වැඩ කරා විශාල වැඩ ප්‍රමාණයක්.
නමුත් සාමාන්‍යයෙන් ලෝකයේ කියනවා නාවික හමුදාවට කියන්නේ සයිලන්ට් සර්විස් කියලා. ඒ කියන්නේ නිශ්ශබ්දව සේවය කරන්නේ. මොකද අපි කරන සේවය විශේෂයෙන් පේන්නේ නැහැ ගොඩබිම ඉන්න අයට. ඈත මුහුදේ රාජකාරී කරන නිසා ඒකින්ද වෙන්න ඇති. ඔබතුමා කියපු පරිදි වැඩි සද්දයක් නැතුව තමයි අපි රාජකාරී කරන්නේ. දැනුත් එහෙමයි, එදත් එහෙමයි. නමුත් පසුගිය කාල අවුරුදු දෙකේදී යම්කිසි අපේ සටන් උපක්‍රමවල අපි යම් යම් වෙනස්කම් කරා. ඉස්සෙල්ලා මුලදී නාවික හමුදාව අපි බලන් හිටියා LTTE ඒගොල්ලන්ගේ අවියායුධ ලංකාව ළඟට එනකම්. නමුත් අපි ඒක වෙනස් කළා. අපි ඈව හොයාගෙන ලුහුබැඳ යන තත්ත්වයට සටන් ක්‍රම වෙනස් කරා. ඒකයි අපි පුහුණුවේ විශාල වශයෙන් අපේ නිලධාරීන් නැවියන් මෙම ක්‍රියාවන් වලට පුහුණුවීම් ඉතාම තදින් පුහුණුවීම් කරා. අනිත් එක කණ්ඩායම් හැඟීමක් ඇති කරා විශාල වශයෙන්. මම හිතන්නේ මේවා තමයි වර්තමානයේ තියෙන ජයග්‍රහණ වලට පාදක වුණේ කියලා. අසූතුනේදී ආරම්භී යුද්ධය 1975 ඉඳලා ආරම්භ LTTE සංවිධානයේ ක්‍රියාකාරකම් උස්සන්නුනේ 83න් පස්සේ. 1983න් පස්සේ තමයි එලිපිට ඔවුන් යුද්ධයකට එළඹුණේ. දැන් අපි දැක්කා 80ේ ඔබතුමා කිව්ව විදිහට 80 අගභාගයේ වෙද්දී නාවික මෙහෙයුම් ආරම්භ කරන ලැබුවා. දැන් 90 දශකයේ දැන් 2010 දශකයේ අවසන් වීගෙන යනවා. දැන් මේ කාලවකවානුව තුලදී නැගිච්ච ප්‍රධානම චෝදනාව තමයි LTTE සංවිධානය යුදමය වශයෙන් ශක්තිමත් වුණේ මුහුද හරහා. එහෙම නැත්නම් LTTE සංවිධානය තමන්ගේ යුද ශක්තිය, යුද උපකරණ පිරිස් බලය පවා ප්‍රවාහනය කරන ලැබී බොහෝ විට මුහුදරා කියන එක. දැන් මේ චෝදනාව පිළිබඳව ඔබතුමා මොන ආකාරයෙන් දකින්නේ? දැන් දැඩි ලෙස චෝදනා කරන දෙයක් තමයි මුහුදෙන් තමයි සියලුම යුද උපකරණ LTTE සංවිධානයට ලැබෙන්නේ. නමුත් නාවික හමුදාව අසමත් වුණා මේ යුද උපකරණ වැළැක්වීමට. මේ දිගින් දිගටම නැගෙනවා මේ චෝදනාව. ඔබතුමා මොන ආකාරයෙන් දකින්නේ මේක? 90%ක් පමණ යුදපකරණ ආවේ මුහුදෙන් තමයි. නමුත් 100%ක්ම නෙමෙයි. සමහර දේවල් වරායෙන් කන්ටේනර් හරහා එහෙමත් ගියා. වැඩි ප්‍රමාණයක් මුහුදෙන් ආවේ. නමුත් ඒ ආපුවත් වරින් වර විනාශපත් කළ තිබුණා. නමුත් අපිට පුළුවන් වුණා මෑත කාලයේදී ඔවුන්ගේ පාවෙන අවිගබඩා 8ක්ම ඔහුගේ අවුරුද්ද නැත්තම් මාස 14ක කාල සීමාවකදී විනාශ කරන්න. මේක ඊට අමතරව ට්‍රෝලර් යාත්‍රා 11ක් පමණ 2006 වර්ෂයේ මුල භාගයේ අපි විශේෂයෙන් මන්නාරම් මුහුදු තීරයේ සහ පොයින්ට් පේඩ්‍රු මුහුදු තීරය අවට විනාශ කරා. දෙකක් අල්ලගත්තා. ඒ අල්ලගත්තේවෙන් ආයේ මිනිසුන්ගෙනුත් අපි තොරතුරු ගොඩක් ලබා ගත්තා. මේ වගේ ළඟට එනකන් ඉන්නතුව මං පෙර කී පරිදි ට්‍රෝලර් වල ගෙනාපු ප්‍රමාණය අඩුයි. කාලතුවක් වුණ 500ක් වගේ තමයි ඒ ට්‍රෝලර් එක ට්‍රෝලරේ ගෙනාවේ බහුදින දීවර යාත්‍රා. ඉතින් අපි කල්පනා කරා මේක ළඟට එනකන් මේ බහුදින දීවර යාත්‍රා එකින් එක සැරින් සැර එනවට වඩා මේවා පටන් ගන්න තැනට අපි ආයුතුයි කියලා. ඒ පාර තමයි අපි අවුරුද්දක් පමණ මේ ගැන අපි විශේෂ අධ්‍යයනයක් කරලා අපිට ලැබෙන අපිට තිබුණු බුද්ධි තොරතුරු සියල්ලම විශ්ලේෂණය කරලා නොයෙක් ආකාරයේ නොයෙක් ක්‍රමවලින් අපි බුද්ධි තොරතුරු රැස් කරගත්තා. මේවා විශ්ලේෂණය කළා. අපි නිගමනවලට ආවා මේගොල්ලගේ තියෙන මේ අවියාරු ගේන්නේ නැත්නම් අපි වෙනකොට දැනගෙන හිටියා ලොකු නැවවලින් ලංකාවේ මුහුදු තීරයට කිට්ටුවට ඇවිල්ලා පොඩි ට්‍රෝලර් යාත්‍රාවලට ඒවා පටවලා ඒ පොඩි ට්‍රෝලර් යාත්‍රා තමයි අපි ලංකාව අසලට එන්න ආවේ. නමුත් ඊට පස්සේ අපිට පුළුවන් වුණා 2006 සැප්තැම්බර් 17 වෙනිදා මේ ලංකාවේ මුහුදු තීරයට කිට්ටුවට ආපු යාත්‍රාවක් විනාශ කරන්න. ඊළඟට එපාර මුහුදු කොටින්න තේරුණා මේගොල්ලන්ගේ ක්‍රමෝපාය අපි යම් කිසි දෙයකට අධ්‍යයනය කරලා ඒගොල්ලන්ට අපි තර්ජනය